අපිට මතකයි පහුගිය දවස්වල ජනතා විමුක්ති පෙරමුණ අනුරු කුමාර සනායක මහත්මයා කැලණි ප්‍රදේශයේ සඳහන් කරා ඉදිරි කාලය තුළ ඔවුන් ඉන්දියාවට තමන්ගේ දෑත දිගු කරනවා කියලා හිතවත්කම් ප්‍රකාශ කරන්න. අපිට මතකයි ඔවුන් දැන් අතීතය අමතක කරන්න උත්සාහ කෙරෙව්වට තරුණ පරපුරට එදා ඉන්දියානු විරෝධයක් 1987 කාලේ ඔවුන් අරගෙන ගියා. ඒ තුළින් තරුණ පරපුර ඒ දවස්වල වැරදි තොරතුරු ලබා දීලා පාරට බස්සලා සමහර අයගේ ජීවිත පවා අහිමි වුණා. එතකොට අනුරු කුමාර සනායක මහත්මයා ජාත්‍යන්තර දේශපාලනය, කලාපීය දේශපාලනය පිළිබඳවත් ඔවුන් දරන්නේ දුර්වල මතයක් තමයි එයින් පෙනී යන්නේ. ඔවුන්ට දැන් තමයි ඉන්දියානු හිතවත්කම මතක් වෙලා තියෙන්නේ. එදා ඉන්දියානු විරෝධයක් දිගටම අරංගිය නායකයෝ මේ. අද ඔවුන් ඉන්දියානු හිතවත්කමක් ගැන කතා කරනවා. ඒ වගේම තමයි මොවුන් මොනවා කතා කරත් ආර්ථික සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා මුල් වසරක් තුළ ගනිපු ඒ ආර්ථික ක්‍රියාදාමය තුළ ඊට වඩා හොඳ විකල්ප යෝජනා නැහැ. එහෙසේනම් ඔවුන් ඉදිරිපත් කරන්න ඕන මෙන්න මේ යෝජනා තමයි මුල් වසර තුළ ගන්න ඕන. එතුමා මේ සියලු ආර්ථික තීරණ ගත්තේ රටේ සමස්ත ආර්ථිකයට ආයෝජන හිතකර වටපිටාවක් ඇති කරන්න. ඒක නිසා මම හිතනවා ඉදිරියේදී විපක්ෂ නායකතුමා විශේෂයෙන් අනුරු කුමාර සනායක මන්ත්‍රීතුමාත් මේක අවබෝධ කරගෙන ගරු ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙලට සහාය දක්වයි කියලා. බොහොම සතුටුයි.